SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within nava sunlight sakura den dikukal pavatina sakura mal suwandin අද 2020 ජූලි 13 සඳුදා සිරස්තල අද තවත් කොවිඩ් ආසාදිතයන් 27ක් කන්දකාඩු ප්‍රවෘත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන් 500 පණි රාජාංගනේ ග්‍රාමලධාරී වසම් 4ක සංචරණය සීමා කෙරේ මහමැතිවරණේ තැපැල් ඡන්දය ආරම්භේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන්නයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම ඒක නැති වුණොත් ඡන්දේ තියාගන්න එක අපට මුවක් අමාරුයි स्वर्णमहल सह ईटीआई मूल्यायतन बल व्यापारिक कटयुतु महाबैंकुव अद सिटात हिटुवाय साइंद मरदु पिपिरी में साक्षी वसान कलाए अंपार प्रधान पोलिस परीक्षक वरेक अत्तडंगु अट अल्कोहल अडंगु हैंड सैनिटाइजर भावित करान्न लेड रोग ऐति करन विष बीज वलट एरहिव सटन करान्न हंदुनवा दीमे मिल रुपियल 350 From Other Therana This is Other Therana Late Night Prime From Studio 24 in Colombo. අයිබුවන් ඔබ අද දක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් තවත් කොවිඩ් ආසාදිතයන් 27 දෙනෙකු අද අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2644 තෙක් ඉහළ ගියා. ඔවුන්ගෙන් 14 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද එකලොස්තෙනෙක් සේන්පුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද හඳුනා ගැනුණා. තවත් දෙදෙනෙකු වාර්තා වූයේ රාජාංගනීය පළමු ආසාදිතයාගේ ආශ්‍රිතයන් අතරින් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. කොවිඩ් ආසාදනය වූ 106 දෙනෙකු ඊයේ දිනේ තුල හඳුනාගත් අතර ඉන් 76 දෙනෙකු කන්දකඩුහි මද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කළ රැඳවියන් වනවා. ඉතිරි පිරිසෙන් 14 දෙනෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුල සිටි ආශ්‍රිතයින් වූ අතර එම මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ රාජාංගනීය ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊට අමතරව දැනට නිරෝධායනය වෙමින් සිටින ඉරානයේ සිට පැමිණි වෙළඳ නාවිකයින් දෙදෙනෙකු, බෙලරුස් රාජ්‍යයේ සිට පැමිණි 5 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි 2 දෙනෙකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1 අයෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. කන්දකඩුවෙහි නිවාඩු ගොස් සිටපු සියලුම කාර්ය මණ්ඩල සමාජිකයන් මෙවැනි විටත් නිරෝධායන සඳහා යෙදවීමට කඳුරු වලට රැගෙන ඇවිත් තිබෙනවා. මේ කන්දකඩුවෙහි රාජකාරී කොට නිමාඩු ගිය සියලුම ඒ කාර්ය මණ්ඩල අයවලුනොත් ඒ වගේම එම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙස තමුන්ගේ ඥාතීන් බැලීමට පැමිණි ඒ 116 උත් කණ්ඩායම සමග සිටි ඔවුන්ගේ පවුල්වල අයලුනොත් මේ වන විට සියලුම අයලුනොත් අපි නිරෝධයන් ලක් කළ තිබෙන බවුන් ඔවුන්ගේ PCR පරීක්ෂණය අද දිනේ හෙට දිනේ සහ අනිද්දා වෙද්දී අපිට බොහෝ දුරට ඔවුන්ගේ සියලුම PCR පරීක්ෂණ කරලා ඉවර කරගන්න හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කීපේ ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින කීපේදී සමාජය තුලින් යම්කිසි කොයිඩ් ආසාදිතයෙක් පැමිණේද නැද්ද යන්න එනවා නම් එන්නුන මේ අයවලුන්ගෙන් පමණයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද හෙට දිනයන් අතුලතදී මේ ආකාරයෙන් සම්බන්ධ වුණ පළවෙනි දෙවෙනි කොන්ටැක්ට්ස් මේ සියලු දෙනාම තෝරාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණය කරන්න අපි බලාපොරොත්තු සිටිනවා. පවතින වාතාවරණය තුල අනුරාධපුර රාජාංගනීය ග්‍රාම නිලධාරී වසම් 4ක සංචරණය සීමා කර තිබෙනවා. මෙම රාජාංගන ප්‍රදේශයේ ට්‍රැක් එක ට්‍රැක් 3 ට්‍රැක් 5 කියන ඒ ප්‍රදේශ මීට නතු වෙලා තියෙනවා. ඒ නිසා අත වශයෙන්ම එහි සංචරණය සම්පූර්ණයෙන්ම අඩාල කොට නවත්තලා තියෙනවා. ඒ අයගේ සහ අනික් අයගේ ආරක්ෂාව සඳහා. මේ අතර රත්නපුර දේවාලය ගම ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි කන්දකඩු මද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකින් 3 දෙනෙකුද COVID-19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ අනුව ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
එමෙන්ම පැල්මඩුල්ල බලංගොඩ උඩවලව හා රක්වාන ප්‍රදේශවල පදිංචි අදාළ රැදවියන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි කුණ්ඩසාලේ පදිංචි හමුදා නිලධාරියෙකුද කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. එත් සමගම ඔහුගේ බිරිඳ ඇතුළු ආශ්‍රිතයින් 40 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි කොවිඩ් 19 තොරතුරු මධ්‍යස්ථානයේ පැවසුවේ. මෙවන් පසුබිමක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොවිඩ් 19 පාලනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නෛතික බලය ලබා දෙන ගැසට් පත්‍රය වහාම නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. ගැසට් පත්‍රය නිකුත් නොකිරීම නිසා මේවන විට කොවිඩ් පාලනය හා සම්බන්ධ නෛතික කටයුතු දැඩි අර්බුදයකට පත්ව ඇතැයි එම සංගමය පෙන්වා දෙනවා. මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වුණා. කෙසේ වුවත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නිසි බලධාරීන් ක්‍රියා කළ යුතු බවත් එසේ නොවුනහොත් ඡන්දය පැවැත්වීම අසීරු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මෙවර මහමැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් 7,585ක් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. සමාජ දුරස්සභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් විෂබීජ හරණය කිරීම යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඡන්දදායකින් විසින් අනුගමනය කළ යුතු අතර ඡන්දය සලකුණු කිරීම සඳහා නිල් හෝ කළු පෑනක් රැගෙනීම සුදුසු වන බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණා. ඒ අනුව අද තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු සිදු වූයේ මෙසේයි. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් දැනුම් දීලා තියෙනවා හැම ඡන්ද මධ්‍යස්ථානයකටම මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්නත් යම් නිලධාරියෙක් ඒ පැත්තෙන් යොදවනවා කියලා සෞඛ්‍ය අංශවලින් නිලධාරින්ට කියලා තියෙනවා. ඒ සම්බන්ධව සම්බන්ධීකරණය කරලා කටයුතු කරන්න කියලා. අද සිට ලබන ජූලි 21 වන දින දක්වා දින 7ක් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 14 සහ 15 යන දෙදින තුළ සිදු කිරීමට නියමිතයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍යාංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දදායකින්ට ලබන 16 සහ 17 යන දෙදින තුල තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා. නොවැළැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකින්ට 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඊට අදාළ පහසුකම් සලසා ගත හැකියි. මෙතර පවතින COVID-19 අවදානම සැලකිල්ලට ගනිමින් රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් ඡන්ද විමසීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. රාජාංගනේ රජයේ කාර්යාල නිරෝධායනයට යටත් කළා තියෙනවා. ඒ වැනි නිලධාරීන් ඉතින් ඒක නිසා අපිට ඒක කළමනාකර ගැනීම අපහසුයි අද. ඒක නිසා තමයි අපි මේ ඡන්ද විවසීම තැපැල් ඡන්ද ලකුණු කිරීම කල් තිබ්බේ. අපි මේ දවස් 14 ඉවරනට පස්සේ තැපැල් ඡන්දේ තිබීමේ කටයුතු ආරම්භ කරනව නැවත. අනික් අතට අපි නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නොපමාව සෞඛ්‍ය මාර්ග උපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න. නැතුව බොරුවට මාස් දාන්නේ කියලා අත්සෝදන්නේ කියලා මීටරේ දුරෙන් ඉන්නේ කියලා වැඩක් නැහැ. අපි තා දැඩි ලෙස මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන කැමැති. ඒක නැති වුණොත් ඡන්දේ තියාගන්න එක අපට මුවක් අමාරුයි. රාජ්‍ය අංශය අකර්මණ්‍ය කිරීමට පැවති ආණ්ඩු ගෙන තිබූ තීන්දුව වෙනස් කරමින් එම අංශය ශක්තිමත් කිරීමට සිය පාලන කාලය තුල පියවර රැසක්ගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ ලුණාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ පස්වරුවේ ලුණාව කලපුව පරිශ්‍රයේදී පැවැත්වුණා. රාජ්‍යාංශයේ සේවකයන් ශක්තිමත් කරේ අපි 107ක් තිබිච්ච රාජ්‍යාංශයේ 115ක් කළා ශක්තිමත් කරනවා. ඒ ශක්තිමත් කරපු රාජ්‍යාංශය නිසා තමයි කොරෝනා වෛරසය වගේ මහා ව්‍යසනය මෙතරම් පාලනය කරන්න පුළුවන්කම ලැබුණේ කියන එක ක්‍රතුවේදීව අපි මතක් කළ යුතුව තියෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති තවත් ජන හමුවක් අත්තිඩිය බේකරි හන්දිය සතිපුල භූමියේදී ඊයේ පැවැත්වුණා.
අමල් සිල්වා අත්වසේ මෙතුමා දේශපාලනයට ආවේ අයියාගේ හදිසි අභාවය නිසා සීවි ගුණරත්න මෙතුමාත් පෞලිය අයත් අනුරත් මියගියේ එල්ටීටී ප්‍රහාරයේදී ඒක අමතක වෙන්නේ නැත්තේ මට එදා චන්ද්‍රිකා නෝන ඒවල තිබුණා බුලට් ප්‍රූෆ් කාර් එකක් ගිහිල්ලා වටේ ඇවිදගෙන ඉන්නේ කියලා ගෙවල් වලට මම ඉතින් මල ගෙවල් වලට ගිහිල්ලා මල ගෙදරින් එළියට බහැලා රේල් පාර පැනලා මේ පැත්තට එනකොට වාහනේ ගිහිල්ලා මාව දාලා ඒක ගෙන්නගෙන මං ඉතින් අර අතෙන්ට වෙලා හිටගෙන හිටියා මේ දැන් කොයි වෙලාවෙ කොටියක් ඇවිල්ලා ගහයිද කියලා අපේ සිකියුරිටි කාර්යොත් බය වෙලා මං කව බය වෙන්න එපා කොටියට ගහනකම් මම මට ගහන්න කොටියට බැරිය කියලා එක්සත් ජාතිපක්ෂයේ නොයි කාස්තාවදී කැඩුනා 51 දී කැඩුනා බණ්ඩාරනායක මහත්මයා ඩී.ඒ. රාජපක්ෂ මහතුරු විපක්ෂයට ගිහිල්ලා අදුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපහු නොයි කාස්තාවදී කැඩිලා ගිහිල්ලා අවසානයේ මෙහෙම කැඩිල්ලක් නම් කැඩිලම නැහැ ප්‍රේමදාස කැඩුවොත් කැඩුව තමයි ශුද්‍ර මූල්‍ය ණයබරින් කාන්තාව මුදා ගැනීමට තමන් සූදානම් බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා නෙළුම්පකුණ රංගහලේ අද පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී සමගි වනිතා බලවේගයේ ජනගත කිරීමේ උත්සවය අද පැවැත්ුණේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එදා ජනාධිපතිවරණයේදී කාන්තාවකගේ සියලුම අයිතීන් වෙනුවෙන් අපි ඉතාමත්ම අගනා ප්‍රඥප්තියක් නිර්මාණය කරා. ඒ සඳහා අවශ්‍ය ජනතාවගේ ආශිර්වාදයේ වරම අප වෙත ලැබුණේ නැහැ. මෙවර අපි අපේක්ෂා කරනවා මෙම ප්‍රඥප්තිය රටේ පාර්ලිමේන්තුවේ නීති අනපනත් හැටියට අනුමත කරලා රටේ නෛතික බලය අපේ රටේ කාන්තා පරපුරට ලබා දීම උදෙසා අපට ඒ විශිෂ්ට ජනවර්ම ලබා දෙනවායි කියන ඒ විශ්වාසය අප තුල තිබෙනවා. මවකගේ ශරීර ස්කන්ධ දර්ශකය බොඩි මාස් ඉන්ඩෙක්ස් එක හරහා තමයි මවගේ මන්ද පෝෂණ තත්වයන් සොයා බැලෙන්නේ. නිරෝගී කාන්තාව නිරෝගී මාතාව නිර්මාණය කරන්නට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. අද රට තුල ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිසා බොහෝ කාන්තාවන් සදාකාලික ණයබරින් තෙරපෙන ශුද්‍ර මූල්‍ය ණය මරුගුලේ තෙරපිලා සිටින කාන්තා පරපුර අපි එයින් මුදවා ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන කාන්තා පරපුරේ ස්වර්ණමය යුගය බිහි කරන්නට සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මැතිවරණ වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කළා. මහින්ද රාජපක්ෂ ජනතාව අපි මේ රටේ අගමැති කළා. අගමැති කළා අපි බෑ කියපුවා කළා. රටේ මිනිස්සු බලය දුන්නේ විනයගරුක රටක් හදන්න. අද මොකද්ද වෙලා තියෙන්නේ? කවුද කුඩු විකුණන්නේ? වක්කඩේ හකුරු හැංගුවා වගේ තමයි අද රටේ කුඩු මර්ධනය කරන වැඩපිළිවෙලපත් වෙලා තියෙන්නේ. අද විපක්ෂය ප්‍රාර්ථනා කරනවා කොරෝනා දෙවන රැල්ලක්. හැබැයි නැවත වතාවක් එහෙම කොරෝනා රැල්ලක් එන්න ඉඩ තියන්නේ නැහැ අපේ රජය. සූරාකන් නැති පාලනයක් හදන්න පරාකාබු කණ්ඩායම අපේ පක්ෂය වුණත් අපේ පක්ෂ නායක හැටියට අපේ පක්ෂ මැතිඅමතුරුවෝ හැටියට ඒ හොරුන්ට නැවත මේ රටේ බලය ලබා දෙන්නේ කියන ඒ බලාපොරොත්තුව තමයි මිත්‍රවරුනි අගෝස්තු මාසයේ 5 වෙනිදා ඒ ජයග්‍රහණය මිත්‍රවරුනි අද මේ එක්සත් ජාතිපක්ෂයේ අපේක්ෂකව තමන්ගේ ලැයිස්තුවෙන් ඉල්ලා සිටින තියෙනවා සමහර විට මැතිවරණයේ ආසන්න වෙලිට ඔය ඉල්ලන අපේක්ෂක ලැයිස්තුවෙන් 50%කට මේ ප්‍රමාණය ඉල්ලා සලා ඡන්දේ බලාපොරොත්තු වීමෙන් වැළකීම තත්ත්වයකට පත් වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස ඒ ආණ්ඩුවේ වග කියන කෙනෙක් කිව්සුම් අස්සම් කළා MCC කිව්සුම දෙපාරක් සල්ලි අරගෙන දැන් අපෙන් අහනවා ඉරලා විසි කරනවාද කියලා. අපි සජිත්ට කියනවා ඔබ කළ වරද්ද අපේ පිට දාන්න නැතුව ඔබලා මේක නිවැරදි කරන්න ඕන එහෙනම්. මම බොහොම අදිෂ්ඨානශීලීත්වයෙන් වැඩ කරන චරිතයක්. මට හොඳට දුක පුරුදුයි. මට හොඳට සැපත් පුරුදුයි. මම සැප විඳලා තමයි තමන්නාන්සලා වෙනුවෙන් මේ දුෂ්කර ක්‍රියා කරන්නේ. මගේ දේශපාලනේ මුදා මත ඇත්තෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයයි මේ සමගි බලවේගය දෙකම ප්‍රතික්ෂේප කරලා. අද මේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් පොහොට්ටුවත් අතර තරගයක් නැහැ. තරගේ නිර්මාණය වෙලා තියෙන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයන් අතර. පාංකඩ දෙකක් තිබුණේ දෙන්නම නායකයෝ සිරිසේනයි රනිලුයි. දැන් පාංකඩ දෙකම ගියා. අපි ඉස්සරහට පිටවන ආණ්ඩුව හොඳ හයිය හත්ය උලඟට වැන්නේ නැති අවුරුදු 15ක් 20ක් විතර මේ රට හදනකම් ගෙනියන ආණ්ඩුවක් අපි පිටවනවා. ඒක කරන්න පුළුවන් UNP එකට.
රාජිත සේනාරත්න මහත්තයා කිඹුල්ලු දෙන්නෙක් ගෙනලා මාධ්‍ය සාකච්ඡාවක් කරා. රාජිත සේනාරත්න තමයි මේ කිඹුල්ලු දෙන්න කෑවේ. ඉතින් ඒක නිසා රාජිත සේනාරත්න මහත්තයා කියන ඒවා කවුරුත් මේ රටේ විශ්වාස කරන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ යාළුව රනිලු දෙන්නම පෙන්ෂන් යන්න ඕනි. මේ දෙන්නම ගියානම් මේ රට හැදෙනවා. වයසට ගියාම අපිට වුණා. එදා තිබ්බ හයිය දැන් නැහැ. මට බලය මට ඇමතිකම් ඕනේ නැහැ. එහෙනම් මං අද ඉන්න ඕනේ පොට්ටුවේ. එහෙනම් මං අද ලංකාවේ තුන්වෙනි පුරවැසිය. ඒ නිසා මට එක විශ්වාසයක් තියෙනවා රාජිත මහත්තයාට හම්බෙන්න දින මන්ත්‍රීකම වෙල්ගම මහත්තයා හොරකම් කරගන්නව අනිවාර්යයෙන්. දැන් එහෙම ගේමක් යන්නේ. දැන් රාජිත මහත්තයා බලනවලු මම මේ කරගත්තු වැඩක් වෙල්ගම් මහත්තයා දාගෙන. මෙවර බහමැතිවරණයට ඉදිරිපත් වන නවක අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු ගෙනෙන රෝඩ් ටු ද පාර්ලිමන්ට් විශේෂාංගය දැන්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැමෙලිම දිනට පැත්තට ගිහිල්ලා දේශපාලනයේ යෙදෙනවා මිසක් රටට අවශ්‍ය කරන දේශපාලනයක් අපි දැක්කේ නැහැ. ඉතින් මේ නිසා අපි හිතනවා අලුත් බලවේගයක් මේ රටට අවශ්‍යයි හරි දේ කරන්න. උදේට ගිහිල්ලා ඇමතිකමක් කියලා මහින්ද මහත්තයා ගාවට යනවා, දවල්ට රනිල් මහත්තයා ගාවට යනවා, එක්කෙනෙක් ආයේ හවස වෙනකොට තිරිසේන මහත්තයා ගාවට යනවා. ওই විදිහේ ඇමතිවරු මේ පාර්ලිමේන්තු දෙකයි මිනිස්සු බෝම්බ කාණ්ඩය තියදී සිවිස්ස පාට විශ්වාස කරන රටේ හරි නායක දැන් ඇවිල්ලා ඉන්නේ. අද අල්පෙනෙත් चीन මේක කණ්ඩායම් පැහැදිලි කරන්නේ මේ අපි මේ ආණ්ඩුවේ ඉඳලා මේ අපි ආණ්ඩුව අරගෙන වගේ කියලා නෑ. උදපා කාණ්ඩු කරේ මෙතුමියල්ලා මේ අගමැතිකමත් හොරෙන් ගත්තා. ඒ ආණ්ඩුව කරගෙන යන්න දුන්නේ නෑ. පස්ස දොරෙන් ගිහිල්ලා නීති උල්ලංඝනය කරලා පස්ස දොරෙන් ගත්තේ නෑ. පස්ස දොරෙන් අපේ පක්ෂේ හිටපු ලේකම් ගත්තේ මෙතුමියලා. කියලා මේ සභාපති වෙලා තියෙනවා. අපි තියෙනවා අපි මොන සභාපති වුණත් අපි කියන මෛත්‍රියට ගෑවුන කෙනෙක්ට ඡන්ද දෙන්න එපා. අපිට විශ්වාස නෑ. ඊග පැහැදිලිවම කියනවා. මම මත ඉන්න කෙනෙක්. මෙතුමියලා අපේ පක්ෂේ ලේකම් අරගෙන එතුමියලා ඉල්ලා හැමදාම එකම සුප්පැලිය බොණ්ඩ බැයිනන් ජනතාවට මේක අප්‍රසන්නයි නං වාද විවාද කර කර ඉන්න තේරුමක් නෑ. ඊළඟ ඔප්ෂන් එක තමයි අලුත් කමිටුවක් එකපාරක් හදපු සුප්පැලියත් නරක් වෙලා ගියානේ 2005 සුප්පැලිය නෝනේ අන්ති තුමියට මං කියන්න ඕනේ අපි කියලා දෙනවා අවශ්‍ය වෙලාවට කරපින්ච කොලේ සුප්පැලියෙන් එළියට දානවානේ එඳ එදේ වෙයි. මම හිතන්නේ හොඳ සුප්පැලියක් හදන ගමන් අපි හිටියේ හොඳ සුප්පැලියක් හදන්න පුළුවන් වෙන්න කියලා අක්ෂරතාවට පාණේ කරන්න පුළුවන් සුප් එක අක්ෂරතාවට පාණේ කරන්න පුළුවන් හොඳ සුප්පැලිය කදන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන පක්ෂ දෙකේම නියෝජිතින් ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත 2019 අප්‍රේල් 26 වෙනිදා සයින්ද මර්දුහි නිවසක් තුල සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කළයි චෝදනා මත අම්පාර පොලිස් ස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අද අත්අඩංගුවට ගැනුණා. කොළඹ අපරාධ කොට්ටාසයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අදාළියම අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයේදී. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ආරක්ෂකංශ කල්මුනේ සයින්ද මර්දු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙමක් අතරතුර නිවසක් තුල බෝම්බ 3ක් පිපිරී ගියා. එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව ආරක්ෂකංශ සිදු කළ පරීක්ෂාවේදී නිවස තුල තිබී පිරිමි පුද්ගලයන් 3 දෙනෙකුගේ, කාන්තාවන් 3 දෙනෙකුගේ සහ දරුවන් 6 දෙනෙකුගේ මල සිරුරු හමු වුණා. තවත් සිරුරු 3ක් හමු වූයේ නිවසින් පිටත තිබියදී. පසුව අනාවරණය වූයේ එම පිපිරීමෙන් සහරාන් හෂිම්ගේ පියා සොහිරාවන රිල්වාන් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමේ පවුල්වල සමාජිකයින් මියගොස් ඇති බවයි. සහරාන් හෂිම්ගේ බිරිඳ සහ දරුවා සයින්ද මර්දු පිපිරීමෙන් දිවි ගලවාගෙන තිබුණා. මෙම පිපිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව අද අත්අඩංගුවට පත් වූයේ අම්පාර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. අද උදෑසන 4ට පමණ අම්පාර අක්කරිපත්තු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු ඔහු අබු බකර් නම් නිලධාරියෙක්. පිපිරීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඔහුට එල්ලවන චෝදනාවයි. ඔහු අම්පාර පොලිස් ස්ථානයේ ප්‍රවාහන කොට්ටාසේ පොලිස් ගරාජයේ බහරව රාජකාරී කරමින් සිට තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සිදුවන අවස්ථාවේදී ඔහු රාජකාරී කර ඇත්තේ අම්පාර කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රතවහනංශයේ ස්ථානාධිපති ලෙසයි. අත්තරංගොඩගත් සැකකරු අද පස්සරුවේ කොළඹ අපරාධ කොට්ටාසය වෙත රැගෙන ආතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරනවා. පසුගියදා පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
2011 වසරේ සිට පැවති විවිධ ආක්‍රමිකතා හේතුවෙන් එම ආයතන දෙක මේවන විට බංකොලොත් භාවයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. ඒ අනුව අද දින මේ ආයතන මහ බැංකුව නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබුවා. අදාළ ආයතන යථාතත්වයට පත් කිරීමට අපහසුත් වීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාස 2 වෙනිදා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම ආයතනවල මෙහෙයුම් සීමා කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම අධීක්ෂණ කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමටද පීවරගෙන තිබුණා. පසුව එහි තැන්පත් වලින් 30% ප්‍රමාණයක් තැන්පත් කරුවන්ට ගෙවීමටද පීවරගත් බව මහ බැංකුව ප්‍රකාශ කළා. ETI Finance Limited සහ ස්වර්ණමහල් Financial Services PLC යන ආයතනවල නීති සහ රෙගුලාසි ප්‍රකාරව රක්ෂිත තැන්පත් කරුවන්ට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව මෙවන විටත් සැලසුම් කර තිබෙනවා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මීළඟට ඔබට එක්විය හැකියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පිරිමු මහතා සහභාගී වන දෙරණ 360 වැඩසටහන සමග. සුබ රාත්‍රියක්.